एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय अय्या निदा गन्न मम्मे विटामिन टैबलेट एक दाला ओलु मसाज करन्ना ए वलट तमा ओय नहर पन गहला इन्ने ला कापाट विटामिन कैप्सूल दिकुत गेन हिमालय ओगे ए इद्दरट आवाय ए इंदगत्ते एगे मुदु बंदे रसनीय ओगे मोनट दन्ने तरन लंगवीय नंगीट महांसिने दैन टिकक एलेवेला इन्न हिमालय सिनासुनाय ए ओगे मोनट एबीय दैन नेम 10 ट 11 ट नींद यान्ने රෑ එකවත් වෙනවා ඒත් විඩින් විඩි ඇහැරෙනවා මං ඉතින් ළඟට වෙලා පොතක් බලනවා චූබරාවම මගේ අතක් අල්ලනවා ඉතින් මං එකගෙන යනවා විමුක්තිගේ දැස් ඒස් මතම නතරව තිබුණේ ඇයි තරමටම තමාට සමීප වුණාද නුවර ඉඳන් ආවේ नुवर इदंग आवे आये पीरिमे लामे केक एक लंगवात वाडिवेला गियने तिकेले एत मांग वा लंग दी ए उक्कम अमतक कला वयाव गुडगान मी अद्धे किनु दिया कला नेद कीला हिताद्दी मट पुदुम सातुटुई ए अति मट आये ओ बलाओ निमेशे मैं कीवाय ए वचन गोस नवतीने हरद वास्ते बाव हिमाली दानी आये हिमाली कथा करने ओगे हिसट आला विटामिन कैप्सूल खड़मिनी तेल वैने विटामिन सेरा बिंदु हिसट बैठे कावदा हरी आये हेम उन्ना कियला आया के नोनट बात किया निपा होंदने मंगारे पिरिसुदु हितिंग एवा कले एत मंदन्नवा विमुत्ति ऊरिन बिन कीवे एवा देन हारी देन लम्या निदागन्न अद कताकलत वेडी को एस पियागन्न हिमाली कीवे अतक कोगे दिनेन मततबा एवा वसमिनी ऐट ओना ए सुदु अति मृदु बव होगे मूनट दनवन्नटे मन लाइट के अड़ू कर ले इन्नाम नेतनाम निदा गान्ने हिमाली नेगिटे गोस रोहल कामरे वो एलिये वेडी विदुली पान निवादमा इताम तुनी अंधकार मंदालो के पमना किन कुड़ा पान देल्लु आए ये पान ड पेने ने नोपेन तरम्य मी अंधकारे वा लंगटम वेला मंग इन्न कोट उयाटे हीतन देवल मट तेरुंगान्न पुलुआं एम इंदपू रेवल मट हितिच देवल मट मतकाय हिमाल यालित पेमिन एस उकुलटम लंकरगेन मे निदगत्ताय ईटत पसु एंगिलितुडु मृदुलेस ओगे नालतरत हिसरत इब्बाय इति निदागन्न एहन पुदुमाकारय केल्ले केम आदर बल्लेस कथा करन्नी तल्लिन नोए उग्रिनी मंग आये बाबे को निधि करना वागे नैलवेली गीतात कियला दिए नवा इतकोटे निदा करनवा धन विमुक्ति तमागे मेरुनु अमत कवगी युगे के ने चित्त्या खदागे ने अन्ने ओए रूपरामु खदागे ने अन्ने हिमाली के ने वचनावस्से हिमाल टो ओना ते कहे दावसा काये मगे आता ताल्ला गिने नीदी मामा नेतुआ आद्दे की माल्ला गिने नीदी मटा ते का देनु निने ठीक अगी मटा हरी चूबरा कावा अम्मे इवा सान्न में बै मंग आता गान्न है दुआ दुन्ने में ने मगे अम्मे तादा कर गिने मी इन्नवा ओटी एक वागे
මට මේක දැන් ඇඳ යන්න වගේ. ඒත් අත දෙන්නෙම නෑ. පස්සේ මොනා කරන්නද? මං තද කරගෙන උන්නා. විමුක්ති සිනාසුමය. ඒ සිනාව ඇය දකි. ඊට පස්සේ අත දුන්නේ? අනේ නෑ, එහෙම කරනවද? එහෙනම් මං ඇඳට එන්න කලින් හොඳට චූ දාලාම එනවා. හිමාලි සිනාබරව කීවාය. කෙනෙක් මෙහෙම කියද්දි තවත් කෙනෙක් ඒව අහන්නේ රූපමවාගෙනය. රූප මැවෙනම ලෙස සමහර දේවල් කියන්නට සමහරුන්ට පුළුවන්. කොහොමත් මේ කතාවේ තිර රචනය හිමාලි ලියන්නේ ඒවා හොඳටම මැවෙන ලෙසය. නැතොත් වරදින්නේ තමාගේ ජීවන තිර නාටකයේ බව ඈදනි. හිමාලිගේ සිනිඳු ඇඟිලි තුඩු ඔහුගේ කන්පෙති අතර දුවයි. ඒවා එහෙමම ගෙල පාමුලට එයි. යලින් නල්ලතට එයි. අලුත් විමුක්ති කෙනෙක් හෙමින් හෙමින් උපදින බව හිමාලියට දැනෙයි. ඒත් හිමාලි සිතුවා වැරදිය. තවම හරි විමුක්ති ආවේ නැත. මේ ඉන්නේ එලවත් මෙලවත් අතර වුන් විමුක්තිය. ඔහුට ආවේ මතකය පමණි. තවම පපුවෙන් හැඟීම් ගලන්නට ගත්තේ නැත. මතකය ඇත්තේ මනසේය. හැඟීම් ඇත්තේ පපුවේය. මනස දැන් වැඩ කරයි. ඒත් පපුව තවමත් නිදිය. වර්ෂා උන්නේ ඒ පපුවේය. කෙල්ල ඒ පපුව පුරාමය. ඇයට ඔහුව පුබුදුවන්නට සර්වාංගේ මතගන්නට ඕනා නැත. එකපාරක් බැලුවාම ඇතිය. විමුක්තිට එතන සිට පිස්සුය. අයියේ නිදිද? නැත. ඔහු නිදි නැත. විමුක්තිට දහසක් දේශී වෙයි, මැවෙයි. ඒත් තවමත් ඒ මැවෙන සියල්ල පැහැදිලි නැත. තවමත් ඔහුට මෙහෙමය. මහන්සිය. හිමාලියේ ජංගම දුරකථනයේ නාද විය. හිමාලියේ ළඟම තියාගෙන උන්නාය. හෙලෝ. කතා කළේ මේ දාය. කෙල්ලේ මම. අක්කේ. මල්ලි නිදිද කෙල්ලේ? මේ නිදි කරනවා. හිමාලයේ සිනාබරව කීවාය. කොල්ල ඉන්දියාපටික කෑවද? හරි රායි. ඒ සීනි සම්බෝලි නම් මරුවක්කේ. අයියත් අද රායි කීකේ එක කෑව පාන්න එක්ක. අයියත් ටිකක් දෙන්න දක්කේ. නැගිටලා නම් දීපං වස්සේ. ඔය එන්නේ වස්තු ගාගෙන. මට උඹේ වස්සුව වෙන්න ඕන නෑ. මට ඕන මේ වස්සුව. හිමාලි සිතින් සිතුවාය. අයියේ අක්කා. හිමාලි ජංගම දුරකථනය විමුක්තිට දුන්නාය. අක්කේ. ඔයාගේ කටහඬ තහන්න ආසයි. ඒකයි කතා කළේ. දුව නිදිදක්කේ? මේ කිරි බොනව මල්ලියේ? පව්. කෙල්ල පව් නෑ. ෂෝයි බාපි කෙනෙක් දැන් ඉන්නේ. නිදාගන්න මහත්වය. එනම් මං උදේට බලන්න එන්නම් අයියත් එක්ක. හා අක්කේ. බුදු සරණයි. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.